අපිට ඕන නම් ඔය ඔය මේ අපි දැන් හෙව්වේ අර මේ කොන්ස්ටන්ට් growth rate එකෙන් වැඩි වෙන එකේ percent value හෙව්වේ නේද ඒක අපිට ඕන නම් මෙහෙම හොයන්න පුළුවන් يعني දැන් ඔය අපි හෙව්ව එකක්ද අපි කරේ කොහොමද d බිඳුව රහන් 1 + g බෙදීම r - g එහෙම හෙව්වානේ ඉතින් ඒ d බිඳුව කියන එක අපි ගත්තෙ මොකක්ද දෙවැනි අවුද dividend එක නේද 3.0 කියද අපිට ආවේ 3.0.6 කියන එක අපි වැඩි කරා 1/10 එහෙම ගන්න පුළුවන් එහෙම නැත්නම් ඉතින් කෙනෙක්ට අවශ්‍ය නම් කෙනෙක්ට කැමති නම් මෙහෙම යන්න පුළුවන් ඉතින් දැන් earning per share කියද මේ මේ බිඳුවකින අවස්ථාවේදී earning per share කියද දාලා ගණන් දීලා තියෙන්නේ ගණන් දීලා තියෙනවා දැන් earning per share එක රුපියල් 3යි කියලා ඒක වැඩි කරනවා පළවෙනි අවුරුදු growth rate එකෙන් 67කින් වැඩි කරනවා එනවා 5.0.2 ගණක් එනවා ඒක නැවත වැඩි කරනවා දෙවැනි අවුරුදු growth එක 120යි එහෙන වැඩි කරලා දෙවැනි අවුරුද්දේ earning per share ගන්නවා يعني පළවෙනි අවුරුද්දේ earning per share ගත්ත growth එක දාලා දෙවැනි අවුරුද්දේ earning per share ගත්ත නැවතත් මේ දෙවැනි අවුරුද්දේ growth rate එක 120 දාලා නැවත 10%කින් තුන්වෙනි අවුරුද්දේ earning per share වැඩි වෙනවා. එහෙනම් අපේ earning per share පැත්තෙන් යන්නත් පුළුවන්. කෙනෙක්ට ඕන නම් ඔය dividend එක පැත්තෙන් යන්න නැතුව earning per share පැත්තෙන් යන්නත් පුළුවන්. පළවෙනි අවුරුද්දේ earning per share ගත්තා, දෙවැනි අවුරුද්දේ earning per share ගත්තා, තුන්වෙනි අවුරුද්දේ earning per share යනකොට දෙවැනි අවුරුද්දේ earning per share වැඩි වෙනවා 10%කින්. එහෙම දාලා තුන්වෙනි අවුරුද්දේ earning per share ගන්නත් පුළුවන්. ඊට පස්සේ ඒකෙන් payout ratio කීයද? ගාන දිලා තියෙන තුන්වෙනි අවුරුද්දේ payout ratio එක 50%යි. නැත් තුන්වෙනි අවුරුද්දේ earning per share එක අරගෙන ඒකෙන් 50%ක payout එකක් දාලා තුන්වෙනි අවුරුද්දේ dividend එක. එහෙනම් D1 කෙනෙක් ගන්නත් පුළුවන්. තුන්වෙනි අවුරුද්දේ dividend වෙන්නේ D1 නේ. ඒත් එනේ 3.3.6 හැවුව ගාන එනවා අනිවාර්යෙන්ම. හරිද? එනිසා ඒක ප්‍රශ්නයක් නෑ. කෙනෙක්ට කැමති නම් ඒ dividend එක පැත්තෙන් යන්නේ නැතුව තුන්වෙනි අවුරුද්දේ ඒ අර constant growth rate කතාව හොයද්දී D බිඳුව රහන් 1 + g කියන එක නැත්නම් D1 කියන එක මේ dividend එක පැත්තෙන් ගිල ගන්නත් පුළුවන්. එහෙම නැත්නම් ඒ 3.3.6 කියන තුන්වෙනි අවුරුද්දේ dividend එක earning per share පැත්තෙන් ගිල ගන්නත් පුළුවන්. ප්‍රශ්නයක් නැහැ. කොහොම හරි අපි දැන් හොයාගත්තා පළවෙනි අවුරුද්දේ dividend එකේ percent value 1.74 ගානක් දෙවැනි අවුරුද්දේ dividend එකේ percent value 2.27 ගානක් තුන්වෙනි අවුරුද්දෙන් දිගටම වැඩි වෙන dividend එකේ percent value 56.05 ගානක්. ඔය ටික එකතුව ගත්තොත් අපිට එනවා 54.02 ගානක්. 54.02 ගානක්. ඒ මොකක්ද එන්නේ? මේ share එකේ invest කරාම ලැබෙන අනාගත මුදල් ප්‍රවාහල ඔක්කොම වල වර්තමාන අගය කීයද? value එක කීයද? 54.02 ගානක්. ඒ ගාන වලට බෙදන්න පුළුවන් කීයද? අපි හොයාගත්ත share එකේ value එක. price earning ratio වෙන්නේ value බෙදීම earning per share value එක 54.02 අපි බෙදනවා earning per share කීයද අද earning per share රුපියල් 3යි එහෙනම් අපි බෙදනවා 54.2 ගණක් එනවා ඒක බෙදනවා earning per share රුපියල් 3ෙන් එතකොට අපිට එනවා කීයද 18.07ක් ඒ ආසන වශයෙන් 18.07ක් වගේ ආසන වශයෙන් හරිද එහෙනම් මොකක්ද එහෙනම් ඒනි normal p ratio එක. අපිට normal p ratio ආව කීයද? 18.07යි. හරිද? අපි මුලින්ම හොයාගත්ත actual p ratio එක 18.33 කියලා. actual p ratio එක 18.33. normal p ratio එක 18.07යි. normal p ratio එකට වඩා actual p ratio මොකක්ද වෙලා තියෙන්නේ? වැඩි. normal එකට වඩා actual එක වැඩි. ඒ කියන්නේ price එක මොකක්ද වෙලා තියෙන්නේ? price එක ඕවර් ප්‍රයිස් නෝමල් පී රේෂියෝ එකට වඩා ඇක්චුවල් පී රේෂියෝ එක වැඩි කියලා කියන්නේ ප්‍රයිස් එක ඕවර් ප්‍රයිස් කියලා අපිට තීරණය කරන්න පුළුවන්. එතකොට දැන් ඔය මේ නෝමල් පී රේෂියෝ එක අපි කොහොමද හෙව්වේ? වැලියු එක වෙනම හෙව්වා. එන ගේමක් දීලා වෙනම හෙව්වා නෝමල් පී රේෂියෝ එකේ වැලියු එක කීයද කියලා හෙව්වා. ෂෙයා එකේ වැලියු එක. හොයලා එක බෙදුවා අනින් ප්‍රශ්යා වලින්. මෙහෙම හොයන්න පුළුවන්. එහෙම නැත්තම් ඔය නෝමල් පී රේෂියෝ එක හොයන්න මේ විදිහට සුළු ක්‍රීම් කළා. මේ බලන්න දැන් ඔයා මේ නෝට් එක උත් මම රදේරි එව්වා ඒ නෝට් එකෙත් ඇති එහෙම නැත්නම් ඉලෙක්ට්‍රික් කරලා තියෙන මේ විදිහට තමයි ඒ නෝට් එකේ තියෙන විදිහට මේ සහ ඉලෙක්ට්‍රික් කරලා තියෙන විදිහට සමීකරණ දාලා සමීකරණ හදලා ඒවා සුළු කිරීම කරලා සරල සූත්‍රයක් විදිහට ගොඩනගාගෙන මේක හදන්න පුළුවන් හරිද ඒ කියන්නේ value එක වෙනම හොයලා earning per share වෙනම හොයලා බෙදන්නේ නැතුව value එක වෙනම හොයලා earning per share වෙනම හොයලා මේ normal p ratio ගන්න නැතුව මේ සූත්‍රය එකපාර ගන්න පුළුවන්. මේ සූත්‍රේ වාට ඕන නිකන් අර සුළු කරන විදිය නම්, කියන්නේ බලා ගන්න පුළුවන් මේ අර නෝට් එකක් එවලා තිනවා. ඒකින් බලා ගන්න පුළුවන් කොහොමද ඒක කරලා තියෙන්නේ කියලා. ඉතින් වෙනසක් නැහැ. අපි අර කියපු විදියම තමයි.
නේද? අපි අර earning per share වැඩි වෙනවා, ඊට පස්සේ එකෙන් payout ratio එකෙන් දාලා වැඩි කරනවා, ඊට පස්සේ පළවෙනි අවුරුද්දේ earning per share එක නැවත වැඩි කරනවා, දෙවෙනි අවුරුද්දේ earning per share ගන්න. අර එහෙම එහෙම කතා කරේ. ඒ කතා කරපු එකම තමයි එකම දේ අකුරු විදියට තමයි දාලා තියෙන්නේ. අකුරු විදියට දාලා ඒක සුළු කරලා තියෙනවා. සුළු කරලා පොඩි කියන්නේ පොඩි පොඩි නැහැ. නමුත් යම් විදියකට සරල සූත්‍රයක් හදාගෙන තියෙනවා අපි කිව්වට වඩා. හරිද? ඒ සූත්‍රය තමයි දීලා තියෙනවා. මේ වගේ වෙලාවක يعني মালටිපල් growth model එකක් තියෙන මේ වගේ වෙලාවක value of earnings value බෙදීම earnings يعني normal p ratio සමානයි 1 g1 වැඩි කිරීම payout ratio 1 බෙදීම 1 k එකතු කිරීම 1 g1 වැඩි කිරීම 1 g2 වැඩි කිරීම දෙවැනි අවුරුද්ද payout ratio එක බෙදීම 1 k2 එකතු කිරීම 1 g1 වැඩි කිරීම 1 g1 වැඩි කිරීම 1 g3 වැඩි කිරීම තුන්වැනි අවුරුද්දේ payout ratio එක බෙදීම k ඍණ g කියන්නේ growth rate එක වැඩි කිරීම 1 k2 ඔය විදිහට දාලා තිනවා. ඉතින් ඔය සූත්‍රේ හැදුන විදිහ නම් මම විස්තර කරන්න යන්නේ නැහැ. නැත්නම් බලා ගන්න පුළුවන් ඒ note එක පාවිච්චි කරලා. ඉතින් මං කියන්නේ මේකයි. ඔයාට ලේසි විදිය. මොකක්ද ඔයාට ලේසි විදිය? normal p ratio කාට ගන්න ලේසි. share එකේ value එක හොයලා earning per share වලින් බෙදලා නම් එහෙම ගන්න. අර මං කිව්ව විදිහට. එහෙම නැත්නම් ඔය සූත්‍රයට දාලා ගන්න. කියන්නේ ඔය සූත්‍රයට දානම කෙනකින් ඔයාට කෙනර තේරුමක් අදහසක් එනවා කියලා එකක් නෙමෙයි නිකන් අර සූත්‍රයට ආදේශ කරනවා ආදේශ කළා හොම ගන්නත් පුළුවන් එහෙම ගත්තත් ඒ උත්තරේම එනවා කිසිම වෙනසක් නැහැ 18.07ම එනවා වෙනසක් වෙන්නේ නැහැ ඔය මම අරපු නෝට් එකේ නම් මම හිතන්නේ මොකක් හරි සුළු කිරීමේ මේ දෝෂයක් ඇති වුණා නම් සුළු කළා බලන්න ඔය මේ සුළු කළා තියෙන නා නෝට් එකක් එව්වා ඒ නෝට් එකේ නම් මේ වෙනාගයක් වැටලා තියෙන එක වැරදීමක් පොඩි වැරදීමක් වෙලා තියෙනවා මේ ඒක පොඩක් බලන්න ඒ සුළු කිරීම කරනකොට 18.07 අනිවාර්යෙන් එනවා මම හදලා බැලුවා 18.07 ඔය ක්‍රමයටත් එනවා කිසිම ප්‍රශ්නයක් වෙන්නේ නැහැ කොහොම හරි අපි දැන් කම්පෙයා කරා ඇක්චුවල් p ratio එක වැඩි normal p ratio වලට ඒ නිසා ෂෙයා එක ඕවර් ප්‍රයිස් කියලා අපි නිගමනයකට ආවා එතනින් මේ ෂෙයා එකක් අන්ඩර් ප්‍රයිස්ද ඕවර් ප්‍රයිස්ද කියලා කියන ඊළඟ ක්‍රමයක් තුන්වෙනි ක්‍රමයක් ඉවරයි පළවෙනි ක්‍රමය NPV දෙවෙනි එක IRR තුන්වෙනි එක p ratio ඒකත් එතනින් ඉවරයි ඊළඟට අපි කතා කරන්නේ එක එක මොඩල් එකක් විතරයි කතා කරන්නේ ලේසියක වැඩි වෙලාවක් යන්නේ නැහැ Capital asset pricing model මොකද ඒක සාමාන්‍ය දැනටත් කරලා තියෙන එක. හරි.